කෘතිම බුද්ධිය එහෙමත් නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෙටියෙන්ම කිව්වොත් AI AI අවකාශය තුල භාෂා බාධකයේ පළමුවරට ඉවත් කළ ලිංගුවා GPT භාෂා සැලසුම් ආකෘතිය ඊයේ මුල් වරට ජනගත කළා ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී Lingua GPT Basha Salasum Akruti Nirmani Karate, Mahabritani Liverpool Vishavidyale, Upadi Apekshaka, Sri Lanka Shishi, Mima Taruna Takshanika Nirmapakya, Namin Sicilel da Silva. අපි අනිත් රටවල් එක්ක compare කරොත් for example Chile, ජපානයේ, UAE, අරාබි එමිරාජයෝ එක්ක compare කරොත් ඒගොල්ලෝ තමන්ගේ මව් භාෂාවට මුල් තැන දෙනවා කියලා මම දකිනවා. ඉතින් මට ප්‍රශ්නයක් තිබ්බා ඇයි අපිට සිංහල වලට මුල් තැන දෙන්න බැරි? ඇයි අපිට සිංහලින් ලෝකෙත් එක්ක ගනු දෙනු කරන්න බැරි කියලා? ඉතින් මම හිතන මේක හොඳ උවහක් වේවි සිංහලින් ලෝකෙත් එක්ක ගනු දෙනු කරන්න. IT කරන අය ගොඩක් දන්නවා අද ලංකාවේ අපි ඉගෙන ගන්න පොත් ගොඩක් දාලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. අපි දැනුම ගන්න ඉංග්‍රීසියෙන්. එතකොට මේ data work force කියනවා කියලා මම පෞද්ගලිකව දැකලා තියෙනවා. ඉතින් මේක හරහා මම හිතනවා අපි ගොඩක් වෙයි කියලා මේ දැනුම මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණේ මෙරටට ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ ICTA ආයතනයේ හිටපු සභාපති ජයන්තද සිල්වායි. කෘතිම බුද්ධිය තුළින් මෙරට තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කළ හැකි විප්ලවීය වෙනස්කම් සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා. ලංකාවේ අකමැතිම උනත් කියන්න පුළුවන් යම් කිසි වැඩක් කරන්න යනකොට තාම තමයි සරල උදාහරණ QR code QR code එක හැදුවේ 100%ම ඒ එළියට ගන්න තිබුණ ප්‍රශ්න ගන්නවා නම් පුදුමයි මේ වගේ ලංකාව කරන්න යනකොට එන ප්‍රශ්න වලට බය වෙන්න එපා එහෙම බය වුණොත් අපිට කරන්න බැහැ අපිට ඕනේ තව එකක් තමයි අපිට data protection act එකක් අත්‍යවශ්‍ය then the cyber security act So these are very important if AI to prosper and if AI to be used. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.